प्रकट पाताल नायक कोस्कोड तारक पोलिस वेडिपहरिन मियकोस तिबनबा अपराध रसकट संबंध धर्मकीर्ति तारक पेरेरा विजयशेखरन होत कोस्कोड तारक बस्नाहिर उतुन अपराध पोलिस अतडंगुएदी सिटियती अद उदासन मीरिकम रेंदपोल विशेष मेहुमक सदहा गेनगोस सिटियती पोलिसिय समक गैटुमक एतिकरगेन मियकोस एतै पोलिसिय दन्वनवा गिनियावी मगिन बाले पाविच्च करमिन गैटुमाक एतिकरगेन तुवाल लबा रोहल गत किरीमेन पसु मियकोस एतै पोलिसिय दन्वनवा मेम सिद्धियेदी प्रधान पोलिस परीक्षकवरयकुद तुवाल लबा एतै दन्वा तिबनवा मे गेन अत्तनगल्ल अधिकरणय वेत वार्ता करन बवद पोलिसिय दन्वा तिबनवा वयस 34ක් වූ කොස්කොඩ තාරක මනුෂ්‍ය ඝාතන 7ක් හා මංකොල්ල කෑම 21ක් සම්බන්ධ සැකකරුවෙක් මාතර නිලේකා ජුවලර්ස් කොල්ලේ සම්බන්ධ ප්‍රධාන සැකකරුද වන ඔහු එහිදී පොලිස් නිලධාරියෙකු ඝාතනය කරනු ලැබුවා මේ කරන පොලිස්පති මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කරුණු හෙලිකරේ මේ ආකාරයටයි කොස්ගොඩ මාතර මොරටුව කොට්ටාව ආදී පොලිස් වසම් වල සිදු කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවක් වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක නැමැති සැකකරු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාෂයේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදී අද දින අලුයම් කාලයේදී මීරිගම පොලිස් වසමේ රේන්දපොළ ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් සඳහා රැගෙන ගොස් තිබෙනවා එසේ රැගෙන ගිය අවස්ථාවේදී ඇති වූ සිද්ධියකදී මෙම සැකකරු තුවාල ලබා මීරිගම රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බවටයි වාර්තා වෙන්නේ බස්නාහිර උතුර කොට්ටාෂයේ නිලධාරීන් පවසන ආකාරයට ඔවුන් විසින් ගිනියාවි මගින් බලය පාවිච්චි කිරීමක් සිදු කර තිබෙනවා එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරු තුවාල ලබා ඇති බවටයි වාර්තා වෙන්නේ ඒ වගේම මෙම සිද්ධියේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්ද තුවාල ලබා ඇති අතර ඔහු වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා මෙම සැකකරුගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායමක් පත් කිරීමට නියමිතව තිබෙනවා ඒ වගේම මේ සම්බන්ධයෙන් අත්තලගල්ල අධිකරණයට වාර්තා කර මහේතාත් පරීක්ෂණ පැවැත්වීමටත් ඉන්පසුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමටත් නියමිතව තිබෙනවා වයස අවුරුදු 34ක් වූ කොස්කොඩ තාරක නැමැති සැකකරු විවිධ ප්‍රදේශවල සිදු වූ මනුෂ්‍ය ඝාතන 7ක් කොල්ල කෑම් 21ක් සම්බන්ධයෙන් අවශ්‍යව කර 21ක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු මෙන්ම ඊට සම්බන්ධව කටයුතු සංවිධානය කළ සැකකරුවකු බව පොලිස් වාර්තා අනුව පෙනී ගොස් තිබෙනවා ඒ වගේම මෙම සැකකරු විසින් 2018 වර්ෂයේදී මාතර නගරේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ල කෑමට නායකත්වයේදී තිබූ අතර එහිදී පොලිස් කොස්තා එහිදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමක්ද සිදු කරනු ලැබුවා මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන අතර මේ සම්බන්ධව විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට නියමිතව තිබෙනවා යාලුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා